කොලම් කොට්ටම කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොඅත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධවයි. ඉතින් අපි කතා කරමු කවුද මේ එන්නේ කියන මාතෘකාවත් එක්ක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා. ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න උවමනාවක් තියෙන කෙනෙක් නම් එහෙනම් ආඩත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. share කරන්නත් අමතක කරන්න එපා කියලා මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණු දේවල් එක්ක සුන්දරා සුද්ධි ආදර කතාව නැති වෙයි කියලා බයකොත් හිතෙන්න ඇති. මොකද ඒකට හේතුව තමයි ඔය සුද්ධිගේ ගෙදර කවුරුවත් මෙන්න මේ දෙන්නගේ ආදරයට කැමති වුණේ නැහැ. තාත්තා කැමති කියන්නේ මිනී මරුම් චෝදනාවකට අහු වෙලා ඉන්න නිසා. ඒ වගේම අම්මා කැමති කියන්නේ සුන්දරා කියලා කියන්නේ දුප්පත් කෙනෙක් නිසා. හැබැයි ඉතින් අම්මගේ ප්‍රශ්නට නම් ඒ වගේම තාත්තගේ ප්‍රශ්නටත් හරියාකාර උත්තරයක් ළඟදිම ලබා දෙන සුන්දරාට හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් දැන් සුද්ධි බයෙන් හිටියේ. ඒ කියන්නේ තමන්ගේ අම්මගේ කැමැත්ත කවදාවත් ගන්න එක ලේසි වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඉතින් සුන්දරාගේ පැත්තේ කට්ටිය තමන්ගේ ගෙදර ආවට පස්සේ වෙනස් වෙන්නත් පුළුවන් කියලායි හිතුවේ. මොකද තමන්ගේ දුප්පත්කම නිසා. ඉතින් ඒ කෙසේ වෙතත් මෙන්න මේ සිදුවීම් සියල්ල අතරතුරේදී ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ හදිසියෙම කට්ටියක් එනවා. ඉතින් ඒ කට්ටිය එන වෙලාවට අනිවාර්යයෙන්ම සුද්ධිත් අපිට බෝට්ටුවේ දැක්බලා ගන්න පුළුවන් වෙන සිද්ධියකුත් දැක් ගන්න පුළුවන් වේවි. ඉතින් කොහොම වුණත් මේ එන්නේ වෙන කවුරුවත් නෙවෙයි, සුන්දරාගේ අම්මා තාත්තා ඇතුළු පිරිස. ඉතින් කොහොම හරි මේ කට්ටිය ගෙදරට ආවට පස්සේ ඒ ගෙදර වටපිටාව බලනව සහ මේ කට්ටිය මොන වගේ කට්ටියද කියන එක ගැන ලොකු කුතුහලයකින් සුද්ධිගේ අම්මත් බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි මේ කට්ටිය ආව ගමන්ම හරිම ආදරණීය විදියට මේ කට්ටියට සලකයිද කියන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සුද්ධිගේ තාත්තා නම් හරිම ලැඟතුකමකින් කතා කරත් අම්මා නම් මේ කට්ටිය මගෑර මගෑර කතා කරන්න ඉඩකඩක් තියේවි. හැබැයි ඉතින් කොච්චර මගෑරිය වුණත් මේ කට්ටියගේ විස්තර දැනගන්න අම්මත් ලොකු ආසාවකින් පෙළනෝ ඉති අපිට කතාවෙන් දැක බලා ගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරන්න සූදානම්. ඉතින් කොහොම වුණත් අම්මා වගේම තාත්තා මේ හැමෝම මේ කට්ටිය ගැන ලොකු අවධානයකින් ඉඳලා සුන්දරා කියන්නේ තමන්ගේ දුවට ගැළපෙන කෙනෙක් විත්තේ නිගමනයකට එන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව විශ්වාස කළත්. හැබැයි ඒ වුණාට ගොඩක් වෙලාවට සුද්ධිගේ අම්මට නම් ලේසියෙන් සෑහීමකට පත් වෙන්න බැරි වෙයි එයා හොයන දේවලුත් එක්ක.